पूछ रहे हैं ध्रुवी। ओ आन हम तो नहीं दें मैं आराम करने इतने था देने मेरा ना वो यादन बहने कुछ हम तो नहीं दें नर मैं का नाट्य अस्तित्व तो मैं वैन दे बलागे ने इतना कुछ समाहर देवल लपी समाहर देवल इधे मैल लेना समाहर देवल बलागे नींद पुलवां ऐसा कुछ कहने के लिए रात बलागे नींद होगी देने ना आरामी बाहर अभ्यंतर अभ्यंतरती बाहर තමයි දෙන්නේ කියන්නේ අපි මතක සටහන් කිව්වත් ආයේ බාහිර ආරම්භණයකින් ආරම්භන වලින්ම ගොඩ නැගිච්ච පරිසරයට අනුකූලව ගොඩ නැගිච්ච ඒ කියන්නේ ඔහුගේ අත්දැකීමට සාපේක්ෂව ගොඩ නැගිච්ච ලෝකයක් තමයි අභ්‍යන්තරය කියලා. එතකොට අපිට අභ්‍යන්තරයක් ගැන කතා කරන්නේ නැතුව बाहर गोड़ने संप्रदेट अम्मा अभ्यंतर पवती इकट्ठी अभी बला पूर्व अनेपत्ति अभी बलागने अकत्ति बलागने अदास्तमा ये बाहर की खाली हरी अवकाश हरी बाहर की लगे चीज आई अभ्यंतर निर्माण के मन से निर्माण की अनेपत्ट बल इतकोट वो अदास दिखम माया वो अदास दिखम अदास दिखेम अभी वो अदास दिखा भौतिकवादी का विज्ञानवादी के सामान्य अर्थ दीमे इतकोट वो अदास दिखेम की अभी अभी बाहर निशा अभ्यंतर हटगा अभ्यंतर निशा बाहर हटगा बाहर की अभ्यंतर प्रोजेक्शन की बाहर भौतिक क्रिएशन का अभ्यंतर की अद्यकीम की अदास दिखम दिखा बेलवां पास दिखम बलुम पस्त दिपेम ये पेट बला हरी वगे तेनो मे पे बला मे पे हरी वगे तेनो अब ओ दिखम आई नवत अदहस दिखा पीतर अदहस दिखा गुडना संकल्प दिखा पीतर ओ अदहस दिखम थिंग इक पेट बलागने इक विद्यट पीला पेनो मे पेट बलागने मे विद्य पेन इतकोट अभी मनुष्य सामान्य इन्े भौतिकवादी भौतिकवादी मनुष्य इन भौतिकवादी इन्ना की अतर मनुष्य पूर्ण भौतिकवादेगा अभी मेहम का उप सामान्य मनुष्य की कथा करो ओह भौतिकवादी ओ लोकन कथा करना यशकनाशी दिव शरीर कथा करना पूजन कथा करना अतट दैवाल कथा करना लोकन कथा करना एम दैवाद कथा करना इत अमतर ओन मनुष्य ऐसे भौतिक भौतिक पराशय तु नोना दैवादिगन कथा करना एक संकल्पनीय वशी तीन दैवादिगन कथा करना उदाहरण देवी अन्वे
නිර්වාණය ඇත්තරමයි තියෙන්නේ එතනට එහෙම දේවල් ටික කතා කරනවා. එතකොට දෙවියෝ භූතයෝ ඊළඟට නොයිකුත් ශක්තියින් බලවේගයන් මෙන්න මේ වගේ දේවල් ටිකක් ගැන ඔහු විශ්වාස කරනවා. එතකොට එහෙම විශ්වාස කරත් ඒ හැම එකටම ඒ කියන්නේ දැන් භෞතිකවාදීව ඉන්නකොට තියෙන එක තමයි ඒ හැම එකටම තොමුන් භෞතික ස්වરૂපයක් දීලා තියෙනවා. ඒ කියන්නේ භෞතික වශයෙන් භෞතික වූ ස්වરૂපයක් ඒ හැම එකටම දීලා තියෙනවා. එතකොට දැන් දෙවියන් වහන්සේ කියන එකට දෙවියන් වහන්සේ කොයි ආකාරයකද කියලා ඇහුවොත් ඒක ඔබ සුදු සංකල්පීය විදිහට කිව්වට ඒක භෞතිකම ඒ කියන්නේ භෞතික භෞතික තලය තුළ ඉන්න භෞතිකම ස්වરૂපයෙන් තමයි ඒක කියන්නේ. දැන් දෙවියන් වහන්සේ කොයිගේ හැඩේ කොහොමද කියලා ඇහුවොත් දෙවියන් වහන්සේ කියන්නේ උගක් ආගම්වල නිර්මාණශීලී දෙවියන් වහන්සේට පිළිම නැහැ. ඒ කියන්නේ ඉස්ලාම් ආගමේ කොහොමත් නැහැ. ඊළඟට මොනවාද අපි ක්‍රිස්තියානි ආගමේ ගත්තත් දෙවියන් වහන්සේගේ ප්‍රතිමා නෙමෙයි තියෙන්නේ ජීසස්ගේ ප්‍රතිමා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ එහෙම නැත්නම් පරිනිබ්බකරුවාගේ ප්‍රතිමා තිබ්බට දෙවියන් වහන්සේගේ ප්‍රතිමා නැහැ. හැබැයි සෑම මිනිසෙකගේ කියන්නේ ඒක විශ්වාස කරන මිනිසෙකගේ මනසේ ඇඳිලා තියෙනවා. ඔත් එක්ක කතා කරන පස්සේ පේනවා ඔහුගේ මනසේ ඇඳිලා තියෙනවා දෙවියන් වහන්සේගේ ස්වරූපය මිනිස් ස්වරූපයට සමානයි. Taman දන්න ස්වරූපයකින් එහෙම එකක් හදාගෙන තියෙනවා. එතකොට දිව්‍ය ලෝකේ තියෙන මෙතන ඊළඟට මේ ශක්තියින් මෙහෙමයි. ඒ හැම එකක්ම මේ සංකල්පමය වශයෙන් තියෙන දේවල් උනා භෞතිකව තමයි මිනිස්සේ හදාගෙන තියෙන. එතකොට මේ භෞතිකවාදී තියෙන මේ භෞතිකවාදී තියෙන ගැටේ කඩන්න තමයි ඇත්තටම විඥානවාදී කියන එක එන්නේ ප්‍රති ඒකට බැක්ග්‍රවුන්ඩ් රූල්ස් එකක් කියලා කිව්වේ මොන වගේ එකක්ද? මම ඉන්න තැන පොඩක් වහිනවද? වැස්සත් එක්කද? ඉතින් එතකොට මේ විඥානවාදය කියලා කියන්නේ ඇත්තටම මේ භෞතිකවාදය බිඳහැලලා ඒක කඩලා බිඳලා දාලා ආපු දෙවෙනියට මතුවෙච්ච එකක්. ඒතොර මේ විඥානවාදය භෞතිකවාදයේ වගේම විඥානවාදයක් කියන එක තියෙනවා. එතකොට දැන් විඥානවාදය කියන එක මේක තමයි මනස මූලික කරගෙන ආපු එකක්. දැන් එතකොට දැන් උදාහරණයක් විදිහට දැන් නූතන විද්‍යාව ගත්තොත් නූතන විද්‍යාව පටන් ගන්න භෞතිකවාදයකින්. හැබැයි ඒක දැන් ඉවර කරන්න යන්නේ විඥානවාදයකින්. ඒ කියන්නේ විඥානවාදයේ ඒ කියන්නේ ක්වොන්ටම් ෆිසික්ස් වලට ආවට පස්සේ ඒක විඥානවාදයකට ගියා. මම මේ ටික පොඩි වටයක් ගෙවුවා අහපු ප්‍රශ්නෙටත් වඩා එහා ගිහිල්ලා. ඉතින් දැන් එතකොට මේ බාහිර නිසා අභ්‍යන්තරේ පවතිනවාද එහෙම නැත්නම් අභ්‍යන්තරේ නිසා බාහිර පවතිනවාද කියන දෙකම ඔබ මනසින් ගොඩනගා ගන්න කතා දෙකක් විතරයි. ඒ දෙකේදීම ඔබ අතරමං වෙනවා විතරයි. ඒ කියන්නේ ඒක එහෙමයි වෙන්නේ කියලා ඒක අතරමං වෙනවා විතරයි. එතකොට මේ දෙකම මානසින් ගොඩනගා ගන්න කතා දෙකක් කියලා ඔබ ඉස්සලා පිළිගන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සලා ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේක වෙන්නේ මෙහෙමයි කියලා ඔබ භෞතිකවාදීව ගත්තත් මේක වෙන්නේ මෙහෙමයි කියලා ඔබ විඥානවාදීව ගත්තත් ඒ දෙකම දෘෂ්ටි දෙකක් විතරයි. හැබැයි දැන් ඕකෝ පස්සේ ඔබ කියන්න පුළුවන් මේ වංගේ සාම්දුව හැම වෙලා නිකන් විඥානවාදීන් වගේ කතා කරන්නේ කියලා. හැබැයි මේ ඒක මේ විඥානවාදීන් වගේ කතා කරනවා කියලා කියන්නේ ඔබ ඉන්න භෞතිකවාදයට ප්‍රති ඒ කියන්නේ ඒකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධව තියෙන මතයක් තමයි මම පෙන්නන්නේ. එතකොට ප්‍රතිවිරුද්ධව තියෙන මතයක් මම පෙන්නන්නේ ඔබ ඉන්නේ භෞතිකවාදී ස්ථාවරයේ බිඳ දමන්න මිසක් ආය බො විඥානවාදී හිර කරන්න නෙමෙයි. මම ඔක හරියට කියලා තියෙනවා. සියලුම මිනිසුන් මේ විඥානවාදී විශ්වාස කරන්න ගත්ත දවසට මම භෞතිකවාදීන් බන කියනවා. මොකද මිනිසු දැන් මේ තමන්ගේ මේ අත්දැකීම ඇතුළෙන් මේ හදාගත්තු මේක මෙහෙමයි වෙන්නේ කියලා හදාගත්තු දෘෂ්ටියක තමයි ඒ රැඳිලා ඉන්නේ.
ඉතින් එතකොට එක්කෝ මේක භෞතිකවාදී හරි විඥානවාදී කියන්නේ මේක බාහිර නිසා මේ අභ්‍යන්තරයේ තියෙන කියනවා මේ බාහිර ආරම්භය භෞතිකේ හරහා අසකාරණාසී දිව ශරීරයේ කියන එක හරහා මේ ලෝකේ ගොඩනගෙනවා ඒකට තියෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකක් තියෙනවා මේ අහුව අතට අහුවෙන ඇහැට පේන කනට අහුවෙන ටිකක් තියෙනවා ඒක හරහා ඒක අත්දැකීම හරහා මතකයේ කියලා එකක් ගොඩනැගිලා ඒක හරහා තමයි මේ ලෝකේ කියන්නේ මේ අත්දැකීම කියන්නේ ගොඩනැගෙන කියන එක පැත්තක් බලනවා අනිත් පැත්තෙන් බැලුවම පස්සේ මේ කාලයේද අවකාශයේද ඒ සියල්ලම මනසේ ප්‍රොජෙක්ෂන් එකක්. ඒකේ එතකොට මේ සියල්ල සංකල්ප. එතකොට මේ විදිහට මෙහෙම බැලුවම පස්සේ ඒක මානසික ඒක මානසික ගොඩනැගිච්ච කතාවක් කියලා ඒ පැත්තෙන් බැලුවාම ඒක මේ තියෙනවා. ඉතින් එතකොට මේ කතා දෙකම මේ කතා දෙකම එක විදිහකින් ආයේ ඔබ බැලුවම පස්සේ ඔබ හොඳට පේනවා මේ කතා දෙකම මනසේ නිර්මාණය කරගත්තු මනසින්ම නිර්මාණය කරගත්තු කතා දෙකක් කියලා. එතකොට ඔය දෙකකින් එකකවත් ඒ කියන්නේ පදිංචි වෙන්න එපා. ඔය දෙකම පාවිච්චි කරන්න. ඒ කියන්නේ අපි කියන්නේ ඔය දෙකම තියෙන්නේ ඒ කියන්නේ ඕකේ මේක වෙන්නේ මේ ආකාරයි කියලා මේ විදිහටමයි මේක වෙන්නේ කියලා ඒක දෘෂ්ටිගත වෙන්න නෙමෙයි තියෙන්නේ ඒක අදාළ අවස්ථාවට ගැලපෙන විදිහට අදාළ ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ. ඒක ටූල් එකක් විදිහට පාවිච්චි කිරීම සහ ඒක දෘෂ්ටිගත වීම තේරුමක් නැති වැඩක්. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ටූල් එකක් විදිහට පාවිච්චි කිරීම තමයි වෙන්න ඕනේ. එහෙම නැතුව මේකේ දෘෂ්ටිගත වීම නෙමෙයි වෙන්න ඕනේ. ඒ කියන්නේ භෞතිකවාදීව කතා කරන්න ඕන විදිහට හරි ඒ විදිහට යූස් කරන්න ඕන විදිහට. ඒ කියන්නේ දැන් බාහිරෙන් මේක තියෙනවා, අභ්‍යන්තරයේ තියෙනවා. ඒ විදිහට පාවිච්චි කරා. ඒ කියන්නේ පේන දෙයක් තියෙනවා, මම බලනවා. ඒ බලන මම ඉන්නවා කියන එක ඒ අදාළ අවස්ථාවේදී අදාළ සන්දර්භයේදී ඒකට පාවිච්චි කරනවා. අනිත් අවස්ථාවකදී ඉතින් මේ දෙකේම තියෙන මායාකාරී ස්වභාවය එහෙම නැත්නම් මේකේ තියෙන විඥානවාදී ස්වරූපේ ඒ අවස්ථාවෙදී පාවිච්චි කරනවා. එතකොට මේ දෙකෙන් එකක්වත් අපි පදිංචි වෙන්නේ නැහැ. මේ දෙකේදීම අපි කරන්නේ මේක ටූල් එකක් විදිහට පාවිච්චි කරනවා. මේක විතරයි. ඒ කියන්නේ අවස්ථානුකූල ටූල් එකක් විදිහට මේක පාවිච්චි කරනවා. හැබැයි මේ දෙකකව එකකවත් අපි පදිංචි නොවන එක තමයි වෙන්නේ. ඉතින් එතකොට මොන විදිහකට ගත්තත් ඒ අදහස කියන්නේ අපි වෙන්නේ මේකයි කියලා මේ ආකාරයි කියලා ගන්න අදහස හැම වෙලාවෙම වැරදි එකක් තමයි කොයි පැත්තට බැරි. සම සම්බන්ධ වෙලා ඉන්නවද පස්සේ අපිට? මයික් ටූල් එකක් විදිහට පාවිච්චි කරනවා. ඔව් ඒක මා කියන්නේ මනස කියන්නේ පාවිච්චි කළ යුතු ටූල් එකක් නිසා ස්වාමිය නෙමෙයි. එහෙමයි. ඒකෝර මේ සංකල්ප ඒ කියන්නේ මම ඉස්සෙල්ලා මම හිතන්නේ ගීසතිය හරි දේශනාවකදී පැහැදිලි කරා මේක මේ මොනවාද මේ මොනවාද මේක මොනවාද කරන්නේ මේ කියන්නේ මේ මම කතා කරද්දී දැනුම ගැන. ඒකෝර මේ දැනුම කියන්නේ අපිට ඕනනම් මේ දැනුම දැනුම ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක දැනගත්තාන් පස්සේ අපිට ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ වහලෙක් නොවි. ඒකේ රාමුගත නොවි. හරි. ඒ කියන්නේ අපිට දැනුම ඕන තරම් හදන්නත් පුළුවන්, කඩන්නත් පුළුවන්, නිර්මාණය කරන්නත් පුළුවන්, ආයෙ අලුතෙන් කියන එකක් අදලා හදන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අපි දැන් තියෙන පෑය 12 ක්‍රමයේනේ. ඒක සම්මතයක්. එතකොට මේ පැය 24 ක්‍රමයේනේ. එතකොට අපිට ඕක 24 ක්‍රමයෙන් නැතු ඕක 50කට කඩලා ඕනනම් ඒක සම්මතයක් හදන්න පුළුවන්. එතකොට දැන් සංගීතයේ සරිගම පද නිස කියලා මේ සරිගම පද නිස කියලා එහෙම ස්වර ටිකක් තියෙන ඕනනම් ඒක කඩලා අපිට සම්පූර්ණ වෙනස් එකක් හදන්න පුළුවන්. මොකද ඒක සම්මතනේ. එතකොට සම්මත අපිට කඩලා හදන්න පුළුවන් ඕන විදිහට. ඕනනම් අලුත් භාෂාවක් නිර්මාණය කරන්න පුළුවන්. ඕන එකක් කරන්න පුළුවන්. එතකොට හැබැයි ඒ දැනුම අපි දන්නවා ඒක මොකක්ද කියලා. ඒක ඕනනම් තියෙන සම්මතය ඉගෙන ගන්නත් පුළුවන්. ඒ තියෙන සම්මතේ වෙනස් කරන්නත් පුළුවන්. ඒකට එකතු වෙන්නත් පුළුවන්. ඒකට විරුද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි හැම අවස්ථාවෙදිම අපි ඒක යූස් කරනවා විතරයි ඒකේ
ඒක වහලෙක් වෙන්න. එතකොට මනස කියන එකත් එහෙමයි. මේකේ සිතුවිලි හරි මොන හරි අපි කියන හැඟීම් හරි මොන හරි ටූල් එකක් විදියට පාවිච්චි කරනවා විතරයි. එහෙම නැතුව ඒකේ පදිංචි වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය නැහැ කියලා කියන්න පුළුවන්. ඔව් ඒ කියන කතාව හරි ඇත්ත. හැබැයි දැන් මේ ප්‍රශ්නේ තියෙන කෙනාට ඒක ඇත්තක් කියන්නේ ඒ පිරිසක්ti ඉන්නවා. ඒ පිරිසට තියෙන ඔය වගේ දාර්ශනික ප්‍රශ්න ටික. ඒක හැමෝටම තියෙනවා කියලා මම කියන්නේ නැහැ. එතකොට අනිත් පැයට එදිනෙදා එදිනෙදා ජීවිතේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අපිට ඒගොල්ලන්ගේ තෝ ඇමිලි එකත් එක්ක ඉන්නකොට ආරක්ෂාව කරනකොට ඒගොල්ලන්ගේ නැත්තම් අසනීපයක් හරි මොනා හරි ඒ එදිනෙදා ජීවිතයත් එක්ක තියෙන මේ ප්‍රශ්නයක් එක්ක කතා කරාන් පස්සේ ඒක ඒක හරහා එකට විසඳුමක් හම්බුනාන් පස්සේ ඒකෙන් කතාව තෝරගන්න පුළුවන්. හැබැයි බොහොම සුළු පිරිසක් ඉන්නවා ඒ අයට දාර්ශනික ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ඔය වගේ එතකොට ඒ දාර්ශනික ප්‍රශ්න තියෙන අයට ගැළවීමේ මාර්ගයේ තියෙන ඒ දාර්ශනික ප්‍රශ්න හරහා තමයි. හැබැයි ඔක දෙකක් තියෙනවා. එකක් ඇත්තටම එහෙම දාර්ශනික ප්‍රශ්න තියෙන අය දෙවෙනි එක බනහල දාර්ශනික ප්‍රශ්න හදාගත්තා. ඒ කියන්නේ බනහල ඒගොල්ලන්ට ඇත්තටම මේ ප්‍රශ්නේ නැහැ. ඒ කියන්නේ දැන් සමහර ඉන්න පොඩි ළම පොඩි කාලේ ඉන්න පොඩි ළමයින්ගේ පොඩි ළමයි ඉන්න දැන් ඉතින් මේ විදිහට පුංචි ඒ කියන්නේ ළමයි ඉන්න ඕක කියන මහා අමුතු ප්‍රශ්න අහන. හරිද? දැන් උදාහරණයක් විදිහට මුලින් ආවේ කුකුලන් විස්තරේද වගේ ප්‍රශ්න අහලා ඒකට කවුරුවත් දෙන උත්තරයක් එක්ක ඒ කියන්නේ එකඟ වෙන්නේ නැතුව ඔට්ටු වෙවි යනවා. ඉතින් ඒ වගේ එහෙම එහෙම පිරිසක් ඉන්නවා. හැබැයි තව පිරිසක් ඉන්නවා මේ බණ ඕනට වඩා අහලා 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 ඒක හරහා මේක මොකද්ද කියලා අර දාර්ශනිකව තෝරගන්නේ. ඒක ඒකේ ඒක ගැටලුවක් තියෙනවා. ඒක ඔබ කියන එක හරි. හැබැයි අරම ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට එයාගේ ගැළවීම තියෙනත් ඒකේ ප්‍රශ්නේ ඇතුළෙම තමයි. ඒකේ ප්‍රයෝජනයක් තියනවා කියලා ගන්නෙත් නෑ. ඒක නිෂ්ඵලයි කියලා ගන්නෙත් නෑ. මේවා ඒක නිෂ්ඵලයි කියලා ගන්නකොට ඒක අන්තයකට යනවා. එතකොට මේක සියල්ලම තේරුමක් නැහැ. සියල්ලම මායාවක්. මේකේ සියල්ලම මානසික කතාවක්. සියල්ලම මේ මෙහෙමයි කියලා. එතකොට අන්තගාමීව. එතකොට එහෙම අන්තයකට ගියොත් ඔබට කණ්ඩත් ඕනේ නැහැ. බොන්න ඕනෙත් නැහැ. එහෙම ඕනෙත් නැහැනේ අන්තිමට. එතකොට ඒක අන්තය. නෑ
ඔව් දැන් මෙහෙමයි ඕකේ මොකක් හරි පැත්තක දෘෂ්ටිගත වුණොත් ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් කියනවා මේ දැන් මම දැන් මේක තෝරගත්තා මම මේකේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට මේක කිය කියා යන්න ඕනි කොහොම හරි කරලා මේවා කරලා ඒක ලොකු වැඩපිළිවෙලක් හදලා ඒකම එල්බ ගෙනින්න. හරිද? එතකොට ඒක අන්තගාමී දෘෂ්ටියක් වෙනවා. තව කෙනෙක් කියනවා නෑ නෑ මම මේක තෝරගත්තේ මේ කිසිම තේරුමක් නෑ මේක නිෂ්ප්‍රයෝජන බඩක් මේක වැඩක් මං නම් ආයි කාටවත් මුකුත් කියන්න යන්නේ නෑ. වචනයක්වත් කියන්නේ නැහැ කියලා අනිත් පැත්තට. ওই දෙකම අන්ත දෙකක්. ওই දෙකම අරගෙන ඉන්න ඒක එල්බගෙන ඉන්න මත දෙකක් සහ දෘෂ්ටි දෙකක්. ওই දෙකම අදහස් දෙකම. ඔක ඕක ඔබ කියන ওই බණ කියන කාරණේට විතර නෙමෙයි ජීවිතේ අනිත් හැම එකක්ටම ඕක අදාළයි. ඒක දාලා බලන්න හැම එකටම. ඔය මොකක් හරි දෘෂ්ටිගත වෙලා හිටියොත් අන්නේ ඒක ගැටලුවක් තියෙනවා. ඒක අවස්ථානුකූලව අපි කියන්නේ හේතු ගැලපෙනවා කියලා. අවස්ථානුකූල හේතු ගැලපෙනවා නම් ඒක කරනවා හේතු ගැලපෙන්නේ නැත්නම් ඒක එහෙම වෙන්නේ නැහැ එච්චර. ඔව් දැන් ඉතින් ස්වාමීන් වහන්සේ තාමිර තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මට සාපේක්ෂක සාපේක්ෂව තව කෙනෙක් ඉන්නවා කියන එක දෘෂ්ටිගත වීමක් නේ ස්වාමීන් වහන්සේ? මට සාපේක්ෂව තව කෙනෙක් ඉන්නවා කියන එක ඒ දෘෂ්ටිය අපිට ඒ කියන්නේ ඕන පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ පාර්ටික ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සමහරවිට ඒක දෘෂ්ටිගත වීමක් දැන් මට සාපේක්ෂව තව කෙනෙක් මට එළියට එනවා. ඒකත් සංකල්පයක් විදිහට ඉන්න අපි ටික බැහැර කරොත් එන්නේ ඇත්තට මේක ස්වාමීන් වහන්සේ දැන් මම උත්තරයි. එහෙම අදහසක් කරනවා ස්වාමීන් වහන්සේ. ඔව් දැන් ඔබ දැන් කිව්වා මට මමයි මට සාපේක්ෂව තව පුද්ගලෙක් ඉන්නවා. ඒක එකක්. මට දැන් ස්වාමීන් වහන්සේ ඉන්නවා පේනවා. ඔව්. දැන් ස්වාමීන් වහන්සේ ඇත්තට මට දැන් දේශනා උපදෙස් කරනවා. පළවෙනි එක තමයි එළියගෙන ඉන්නවා එයා මට බන කියනවා. දෙවෙනි එක නෑ මේ මමම හදාගත්තු කතාවක් ඇතුළ තමයි මම හිර වෙලා ඉන්නේ දෙවෙනි එක. හරිද? ඕක දෙකම අදාහර මං කියලින් කිව්වගේ ඔය දෙකම අදහස් දෙකක්. ඔව් දෙකම අදහස් දෙකක්. ඒක අවස්ථානුකූල අපි පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ. එහෙම නැතුව ඒක එකකවත් එල්බ ගන්න නෙමෙයි. ස්වාමිනාට ඇත්තරම දැන් නියම එල්බ ගැනීම වලින් අපි විස්තුනා. එතකොට ස්වාමිනාට ඇත්තරම දැන් මේ චිත්තට දැන් අපි ඇත්තරම වැරදගත් ස්වාමිනාට ඔය එල්බ ගැනීම ඉස්සන ජීවත් වෙන සිද්ධ වෙන්නේ. ඒක දැන් එල්බ ගැනීම නැතුනේ ජීවත් වෙන ස්වාමිනාට සාමාන්‍ය ඒ කියන්නේ ඕක මෙන්න මෙහෙම හිතන්නකෝ. ඕක මම අර කලින් විස්තර කරලා තියෙනවා. අර පොඩි ළමයි ටිකක් සෙල්ලම් කරනකොට වෙන දේ. ඒකවල පොඩි ළමයි ටිකක් සෙල්ලම් කරනකොට අපි තුම කොස්කොල ටිකක් ගන්නවා මොනාකද මේ මුදල් විදියට. හරිද? හරිද? ඒක කොස්කොලේ තමයි මුදල් ලේක කියන්නේ. හරිද? දැන් සෙල්ලම් පොලක් දැම්ම කියලා හිතන්නකෝ. ඒකවල සෙල්ලම් පොලේ තාත්තට දෙන්න කියලා වෙලෙන්දෙක් විදියට. තාත්තා වෙලෙන්දෙක් විදියට එන්න කියලා කොස්කොලයක් දෙනවා. හරිද? එතකොට කොස්කොලයක් දුන්නට දුන්නාම ඒක එතකොට ඒ සෙල්ලම් දෙය ඇතුළේ ඒක සම්මතයක් නේ. හරිද? එතකොට ඒ සෙල්ලම් පොල ඇතුළේ සම්මතයක් තියෙනවා කොස්කොලයක් සමාන රුපියල් 500යි හරි රුපියල් 100යි හරි රුපියල් 10යි මොකක් හරි. එතකොට ඒ සම්මතයට අනුකූලව ඒ සෙල්ලම ඇතුළේ ඉන්නවා. එච්චරයි. හරි ඊට පස්සේ දැන් තාත්තා එතනින් ඇවිල්ලා එළියට ඇවිල්ලා තාත්තා කඩේ යනවා. හරිද? එතකොට තාත්තා කඩේ යනකොට දැන් කොස්කොලේ එහෙම සම්මත කරගෙන ඉන්නවා වගේ අපි මෙහෙම සම්මත කරගෙන ඉන්නවා. නෝට්ටුව සම්මත කරගෙන ඉන්නවා. මේකේ වටිනාකම මේකයි කියන්නේ. ඒ කොස්කොලේ කතාව තමයි මෙතනත් තියෙන්නේ. හරිද? හැබැයි දැන් තාත්තා සෙල්ලම් පොඩි ඈත් එක සෙල්ලම් කරනවා සෙල්ලම් පොලේදී ඉන්නකොට කොස්කොලේ පාවිච්චි කරනවා. කඩේ යනකොට අර නෝට්ටුව. දැන් මේ නෝට්ටුව වටිනාකමක් නැහැ කියලා එහෙම එකකට ඉන්නේ නැහැ. මේ නෝට්ටුවත් හරියට කොස්කොලේ වගේ කියලා එකකට එන්නේ නැහැ. ආයි මෙතනට ඇවිල්ලා මේ කොස්කොලේ මේක කොස්කොලයක් මේක නෝට්ටුවක් නෙමෙයි මේක මේ සල්ලි නෙමෙයි කියලා එහෙම වෙන්නේ නැහැ. අවස්ථානුකූලව පාවිච්චි කරනවා.
සෙල්ලම්පොලේ ඉන්නකොට කොස්කොලේ පාවිච්චි කරනවා. කඩේ ඉන්නකොට කඩේ ගියා පස්සේ මුදල් නෝට්ටු පාවිච්චි කරනවා. ඒ වගේ තමයි මේ අනිත් ඔක්කොම. හැබැයි දැන් මෙහෙමයි දැන් කවුරු හරි සීලේ එල්බගෙන ඉන්න කෙනෙකුට ඔයා ගිහිල්ලා මේ සීල් ඕක නෙමෙයි වෙන්න ඕනි කියලා එයාට බලහත්කාරයෙන් ඒක කියන්න ගියොත් ඒ මනුස්සයාට ඒක දුකක් වෙනවද නැද්ද? එයාගේ විශ්වාසය ඇතුලේ ඒක තියෙන්න ඕනි. ඒක විශ්වාසය ඇතුලේ ඒක තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් කවුරු හරි කැමති වුණත් අකමැති වුණත් ඒක තියෙනවා. එයාගේ විශ්වාසය ඇතුලේ ඒක තියෙනවා. එතකොට ඒක වෙනස් කරන්න මේවා කරන්න ඒ ගැන කතා කරන්න ගිය පස්සේ එම යාට දුකක් ඇති වෙනවා. හරිද? ඒක ඒක මේවා කරන සමාහට අර ඉන්න පුද්ගලයන්ට වායක වැඩ කරන්න පුළුවන්. තීනවට වඩා වැඩි අවුල් වෙන්න පුළුවන්. එතකොට ඉතින් දැන් ඔබ ඔය ඉස්සෙල්ලා මගෙන් අහපු බණ කියන්නේ බණ කියන්න ඕනේ නැද්ද වගේ තැනක් කියනවා නැතරදී ඉතින් එහෙම කියන්න ඕනේ නැහැ. ඉතින් එතකොට අර කිව්වා වගේ අපි එල්ලන් ගෙදර ගියන් පස්සේ පොස්පොලත් එක්ක ඉන්නවා වගේ ඒ වගේ වෙලාවදී හා හොඳයි කියලා ඉන්නවා ඉතින්. මට ප්‍රශ්න පොඩක් පැහැදිලි වුණේ අප පොඩක් අහන්න. ඒ කියන්නේ කැඩි කැඩි යමුනේ මට. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ගමු ගහක් ගමුකෝ. මම ඔක උපමාවෙන් කියන්න. දැන් ගහක් ගත්තන් පස්සේ ගහේ අපිට පේන ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. මල් පිපෙනවා, කොළ හැදෙනවා, මේවා එනවා, ඔන්න ඔහොම ටිකක් තියෙනවා. හරි, ඊළඟට සත්වයෙක් ගත්තොත් සත්වයේ තියෙන අපිට පේන ක්‍රියාකාරම් ටික බොහොම ඒ කියන්නේ කෑම හොයාගෙන යනවා, කෑම කනවා, ලම් ඒ කියන්නේ පැටව හදනවා, ඊළඟට ඔය වගේ ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඉතින් මූලික වශයෙන් මිනිස්යා කියන තැනට ආව පස්සේ මූලික වශයෙන් ඔය ක්‍රියාකාරකම් ටිකම තමයි පේන්නේ. එතකොට ඔය දැන් ඒ ක්‍රියාකාරකම් ටිකට අමතරව තියෙන එකක් මිනිස්යාට තියෙනවා. මනුෂ්‍යර තියෙන සංකල්පමය ලෝකයක්. හරිද? මනුෂ්‍යර තියෙන සංකල්පමය ලෝකයක්. ඒක තමයි මනුෂ්‍යයාගේ විශේෂත්වය සහ ඒකම තමයි මනුෂ්‍යයාගේ විනාශය. හරිද? ඒ කියන්නේ අර මනංකල්පිත ඒ කියන්නේ උදාහරණයක් විදිහට
මම කියන්නේ දැන් ඒ කියන්නේ දැන් සත්තු සත්තු උනත් ඒ කාලෙදී මේ මොන හරි ඒ කියන්නේ සද්ද සත්තුන්ට උනත් ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒ කියන්නේ පැටව හදන්න එහෙම නැත්නම් අර අපි කියන්නේ මේ ඒ කාලෙදී මේ තමන්ගේ වර්ගය අභෝ කරන්න කියලා දෙන්න ඕනේ නැහැ කවුරුවත්. හරිද? ඒක ඉබේ පහළ වෙනවා ඒ අදහස් ටික දැන් ඕක අර සාමාන්‍ය අපි වෛද්‍ය විද්‍යාවකෝ ඒ කාලෙදී හෝමෝන ක්‍රියාකාරීත්වය අනුව ඒකට එනවා ඒකට වෙනම ආයි මේ කවුරුත් ඇවිල්ලා කෝසස් දාලා ඉස්කෝල උගන්නලා මේ කැම්පස් එකේ උගන්නලා එහෙම කියන්න ඕනේ නැහැ. ඊළඟට කුරුල්ලකට නම් කූඩුවක් හදන්න ඒ කියන්නේ කූඩුව හදන විදිය කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ඒක උගේ ඇතුළෙම තියෙනවා ඒ කතාව. ඊට පස්සේ උන්ට එනවා එකක් අර ළමයා මොනවාද මේ පැටියා පසු උට කවන්න ඕනි ඌ රැක බලා ගන්න ඕනි කියලා එකක් එනවා. හරි ඒක එනවා ඒ කවුරුත් උගන්නන්න ඕනේ නැහැ ඒක ඉබේ එනවා. ඉතින් එතකොට දැන් මේ මිනිස්සු ඇතුළත් ඒ වගේ කියනවා ටිකක්. එතකොට ඒ ටිකත් අර ඒ විදිහම තමයි ඒක මොකුත් විශේෂත්වයක් නැහැ. හැබැයි අපි මේකට ආදරය මෞසෙනහස ඊළඟට තව එක එක විදිහට යුතුකම වගකීම විදිහට මේ වචන ටිකක් දාලා මේකේට ඒකේ නැති අමුතු සංකල්පීය ගතියක් හදනවා. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා තව ඒ සංකල්ප මත පහළ වෙච්ච තවත් සංකල්ප ගොඩාක් හදනවා. එතකොට මේ සංකල්පීය මේ ලෝකයේ තමයි අර කිව්ව ක්‍රියාකාරකම් වලට අමතරව ඒ සංකල්පීය ලෝකෙ ටික තමයි මිනිස්යාගේ විශේෂත්වය සහ විනාශය කියන දෙකම තියෙන්නේ ඒකේ. ඒක ඒ සංකල්පීය ලෝකේ හරහා තමයි ඔහුගේ අනන්ත වූ නැති රටේ නැති මහා ප්‍රශ්න ටිකක් හදාගෙන තියෙන්නේ. හැබැයි ඒක ඇතුළේම තමයි අර මේ විචිත්‍රභාවයක් තියෙන්නේ. හරි. එතකොට මේ සංකල්පීය කතාවේ ගැටලුවක් නැහැ. ඒක අමතක වෙලා ඒක අවුල් වෙලා ඒක හරියට පැහැදිලි කරගන්න බැරුව ඒක හිර වෙලා ඒක පදිංචි වෙලා ඒක අමතක වෙලා තමයි මේක ඒක විනාශයක් කරගන්නේ. ඒවා අපි සංකල්ප විදිහට අඳුනගෙන ඒ සංකල්ප ලෝක විදිහට අඳුනගෙන අපිට තිබුණොත් අපිට පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හරියට කියන්නේ ඒක අර අපි කියන්නේ අර ෆිල්ම් එකක් බලනවා වගේ ඒක විඳින්න පුළුවන්. හරි. එහෙම නැත්තම් වෙන්නේ විඳවීමක් විතරයි. ඒක ගැටලුවක් තියනවා කියන එකට වඩා ඒක ඒ පැත්තෙන් තමයි බලන්නේ. පොඩ පැහැදිලිම දෙන්නේ ආයි නැවත අහන්න පස්සේ ප්‍රශ්නේ අවසාන කොට නෑ අහුන්නේ. හොඳයි කමක් නැහැ මම උත්තර දෙන්නම්. එතකොට දැන් මේක කියන්නේ අද වෙච්ච සිදුවීමක් අරගෙන මම මේක කියන්නම්. අද ඉස්සර කෙනෙක් මට ෆෝන් එකක් දීලා ඇහුවා. ඒ කියන්නේ යාගේ කියන්නේ යා සෙල්ලම් කරන්න ගිහිල්ලා යාගේ කකුලේ එමෙත්තියක් ඇවිල්ලා මේ කකුලේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඒකේ වේදනාව තියෙනවා. ඒකට එතකොට ඒක අයින් කරගන්න ඒක නැති කරගන්න මොකක්වත් කරන්න බැරිද කියලා. එතකොට මම ඔහුගෙන් ප්‍රතිප්‍රශ්නයක් ඇහුවා. දැන් ඔයා
කේක් එකක් හරි අයිස්ක්‍රීම් එකක් කනවා. කනකොට ඒකේ රසය දැනෙනවා. එතකොට ඔයාම කතා කරලා අහන්න, ඒ වෙලාවේ කතා කරලා ඇහුවද මගේ මේ මේ රසය තියෙන එක මේ අයින් කරන්න හරි ඒකෙන් ගැලවෙන්න හරි ක්‍රමයක් නැද්ද කියලා. පැහැදිලි මම මේ කියන්නේ. හරි. හරි. එතකොට අපි බලන්න ඕනි එතකොට එතකොට මම යාට පැහැදිලි කරලා දුන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අර වේදනාව කියන්නේ කකුලේ වේදනාව අයින් කරන්න ඕනි කියන අයින් කරන්න ඕනි කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි එතකොට දැන් කේක් කනකොට හරි අයිස්ක්‍රීම් එකක් කනකොට හරි වෙනත් මොකක් හරි එනකොට ඒක ප්‍රශ්නයක් නොවෙන්නම් මේක ප්‍රශ්නයක් උනේ. පැහැදිලි. එතකොට ඒක බාර ගන්න මේක බාර නොගෙන ඉන්නේ. තේරුවද මම කියන්නේ? එතකොට අර කාසි එක පැත්තක ජීවත් වෙනවා කියන එක නෙමෙයි වෙන්න ඕනි තමයි. හරි. එතකොට අපි මේ දෙකම බාරගත්තොත් තමයි දෙකම එකම විදිහට බාරගත්තොත් තමයි එහෙම නැත්නම් එහෙම දෙකම එකම විදිහට බාරගන්නේ නැත්ටි ඇයි කියලා හෙව්වොත් තමයි අපිට මේ කතාව පැහැදිලි කරගන්න පුළුවන්. නැත්නම් අපි හැම වෙලාවම කාසි එක පැත්තක් උඩ දාලා එක පැත්තක් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතින් හැම වෙලාවම එකම පැත්ත නෙමෙයි වැටෙන්නේ. ඉතින් මේකත් මං කියන ටූල් එකක් කියලා. ඉතින් මේ ටූල් එක ඇතුලේ මේ ටූල් එකෙන් ඕනනම් අපිට බාහිර විතරක් කියන්න පුළුවන්. ඕනනම් මේ ටූල් එක ඇතුලේ අභ්‍යන්තරේ විතරක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිර අභ්‍යන්තරේ කියලා දෙපැත්තක් හදලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේක එතනින් එහාට ගිහිල්ලා මේකේ තව ඩයිමෙන්ෂන් හදලා බලන්න පුළුවන්. ඉතින් මේක මේ ටූල් එක හරියට ඔබ තෝරගත්තට පස්සේ මේ ටූල් එක ඇතුලේ ඔබට ඕනෑම පිනුමක් ගහන්න පුළුවන්. මේක ඕනෑම පැත්තකට මේක තරකෝල මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට ලෝක ඔබට අවයි කියන ඔබට අවයි කියන ඩයිමෙන්ෂන් අලුත් ඩයිමෙන්ෂන් හදන්න පුළුවන්. අලුත් ඩයිමෙන්ෂන් නිර්මාණය කරන්න පුළුවන්. තියෙන ඒවා කඩලා ආයි අලුතෙන් හදන්න පුළුවන්. හැබැයි ඔබ ටූල් එක ගැන දැනන් ඉන්න ඕනේ. ටූල් එකේ හරියට බේසික් ටික දැනන් ඉන්න ඕනේ. ඒ ටික දැනන් හිටිය නැත්තම් අර මං එකපාරක් මම කිව්වා මේක හරියට වෙලා තියෙන්නේ අර වඳුරට දැඩි කියා වුණා වගේ වැඩක් කියලා. වඳුරට හම්බෙලා තියෙන දැඩි කියා නැත්තම් අර මං අර ඉන්ටර්නෙට් එකේ තියෙන අර මීම් එක මේ වෛරල් වීඩියෝ එකක් තියෙනවා අර වඳුරෙකුට දීලා මේ ඒකේ පොටෝ සේව් කරනවා. ඒක පොටි කියන්නේ උදුන්නට පස්සේ වටේටම වැඩි තියෙනවා. එතන ඌට ඌ ආයෙද පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඉතින් ඌ ඌටත් හානි කරගන්නවා. වටේ ඉන්නටත් හානි කරගන්නවා. හානි කරනවා. ඉතින් ඒ වගේ මේ මනස කියන ටූල් එක ඔබ පාවිච්චි කරන්න දන්නේ නැතුව, ඒ කියන්නේ ඔබ දැන් පාවිච්චි කරන්න දන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔබ ඩ්‍රයිවිං දන්නේ නැහැ කියලා හිතන්නකො. ඔබ ඩ්‍රයිවිං දන්නේ නැහැ, ඩ්‍රයිවිං කරලා අහලත් නැහැ මොකද. ඔබට වාහනයක් ගෙනද දෙනවා. හරිද? ඊට පස්සේ ඔබ ආසාවට මේක අතපත ගාලා ඒක ඒව කරන්න ගියොත් මොකද වෙන්නේ? වාහනේ තප්පලා වාහනේ කුඩුකල ඊට වාහනේ ගිහිල්ලා වෙන අයවත් තප්පලා ඒ අයවත් මේව කරලා ඊට පස්සේ ඔබත් තුවාල වෙලා ලොකු මහා අවුල් ටිකක් කරගන්න ඕනේ. හැබැයි ඔබ වාහනේ දගෙන දන්නවා. ඒක පාලනය කරගන්න විදිය දන්නවා. ඒකේ ඉන්නන අවුරුද්ද දැනගන්නවා. එතකොට හරි. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ටූල් එක හම්බුණාට මදි. ටූල් එක ගැන ඔබ දැනගෙන ඉන්න ඕනේ. ටූල් එක පාවිච්චි කරන විදිහ දැනගන්න ඕනේ. එතකොට දැන් මේ වෙලා තියෙන්නේ මිනිස්යාට මේ මනස කියන ටූල් එක හම්බෙලා තියෙනවා. හම්බුණාට මේ මිනිස්යා ඒ ටූල් එක පාවිච්චි කරන්න දන්නේ නැහැ. දන්නේ නැති හින්දා අර වැදුරට දැඩි කියා වුණා වගේ ඒ ටූල් එකෙන් තමන්වත් කපා ගන්නවා, අනිත් අයවත් කපනවා. ටූල් එකෙන් කරන්න ඕනේ දෙයක් නැහැ සර්. නැහැ නැහැ.
ටූල් එක හරියට ඒක ටූල් එක හරියට අඳුනගන්න. ටූල් එක අඳුනගත්තාම පස්සේ ටූල් එක ඕන පැත්තකට යූස් කරන්න පුළුවන්. ඕන විදිහට ටූල් එක ඕන පැත්තකට කරකවන්න පුළුවන්. එතකොට ඒ ඒ කුසල අකුසල නෙමෙයිද උගක් හිතන් ඉන්නේ ඒ කුසල ඒ ඒ තියෙන්නේ පින්පව් ඒ පින්පව් කර්ම ඒ තියෙන්නේ කුසල අකුසල කියලා කියන්නේ කුසල කියලා මම ඔකෝ ඉස්සර කරන කුසලය කියන්නේ දක්ෂතාවය හැකියාව කියන එක අකුසලය කියන්නේ අදක්ෂතාවය නොහැකියාව කියන එක එතකොට කුසලය කියලා කියන්නේ අර විදිහට ටූල් එක පාවිච්චි කරගන්න තියෙන හැකියාව ටූල් එක ගැන තියෙන කුසලතාවය උදාහරණයක් විදිහට කාටද වාහන හැසිරීමේ හොඳ හැකියාවක් තියෙනවා නම් වාහනයක් හැසිරීම හොඳයි අපි කියනවා ඒ වාහන හැසිරීම හොඳ කුසලතාවයක් එයාට තියෙනවා කියලා. හරිද? ඒ වගේ මනස ගැන කුසලතාවයක් තියෙන එකට තමයි කුසල කියලා කියන්නේ. එතකොට මනස ගැන නොදැනීමක් අකුසලතාවයක් තියෙන එකට කියනවා අපි අකුසලයේ කියලා. ඉතින් එතකොට මනස ගැන තියෙන අකුසලයේ හින්දා තමයි පින්පව් කියන සංකල්ප දෙක හැදෙන්නේ. අපි කියන විදිහට පින්පව් කියන එක සමාජ සාපේක්ෂයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සෞදි අරාබියාවේ හරකෙක් මරලා සමහර ගවයෙක් මරලා ඒකේ අර අයගොල්ලෝ අර බෙදනවනේ. ඒක අර බෙදනවනේ අර මේ ඒකේ මස් බෙදනවනේ. නෑ දැන් ඉන්ටර්න් ඕම මට මතක නෑ ඒක බෙදන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒක ඒගොල්ලන්ට ඒක දානයක්. ඒක නැත්නම් ඒක පින්කමක්. ඊළඟට ඉන්දියාවේ කරන වැඩේ හරක්ට වදිනවා. අපි සමහර තැන්වල දේවාල හදලා හරක්ට මේවා කරලා හරක්ට වදිනවා. ඉතින් ලංකාවේ එහෙම වදින්නේ නැහැ. හැබැයි අර මේක මරනවට එහෙම කැමතිත් නැහැ. හරිද? ඒ හැමතැනම නෙමෙයි ඉතින් මේ කියන්නේ. ඒකත් ලංකාවේ දැන් මුස්ලිම් ජන වර්ගයේ එමයයි මුස්ලිම් සංස්කෘතිය ඇතුලේ ක්‍රිස්තියානි සංස්කෘතිය ඇතුලේ එමයයි බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ගෙයින් ගෙයට වෙනස්. සමහර ගෙවල් වල කන්නේ නැහැ. සමාරදීවල කනවා තේරි පිටින් එතකොට එතකොට ඒකේ ඇතුලේ සංස්කෘතියට අනුකූලව ඒ සංස්කෘතියයි උපසංස්කෘතිය තියෙනවා සංස්කෘති කියනවා ඒකට අනුකූලව විශ්වාසයන්ට අනුකූලව එක එක්කෙනා පින්න හෝ පව කියලා ගන්න දේවල් වල වෙනසක් තියෙනවා එතකොට දැන් ඔබ මේ පින හෝ පව කියලා ගන්න දෙකේ වෙනසේ තියෙන සාපේක්ෂක බව තෝරගත්තාට පස්සේ ඔබ මේ ඔබ පින කියන හොල්කේ හෝ පව කියන එකේ දෙකේවත් දෙකේ කොකවත් නැහැ. හැබැයි ඉතින් ඒ කියන්නේ ඒ සමාජයේ කියන්නේ සමාජ වටපිටාවට අනුකූල ඒ උපසංස්කෘතියට අනුකූල ඒ සංස්කෘතියට අනුකූල ඒ ගැන ඔබ අවයානස් එකකින් ඉන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ ඔබ වටේ තියෙන ඒ සංකල්ප ගැන අවයානස් එකකින් නැහැ කියන එක. ඒක ඒ ගැන ලොකු අවයානස් එකකින් ඉන්නවා. හැබැයි ඒකේ ඔබ පදිංචි වෙලා නැහැ. ඒ කියන්නේ දැන් එතකොට ඔබට ඒ කියන්නේ ඔබ එක උපසංස්කෘතියක ඉඳන් ගිහිල්ලා තව උපසංස්කෘතියක ඇතුළට යනකොට ඔබ එකේ ගැටලුවක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකද මම කියන්නේ. ඔබ දැන් එක සංස්කෘතියක් ඇතුලේ අරක ඇතුලේ ගිර වෙලා ඉතින් ඔබ එතනින් ඉඳන් අතෙන්ට ගියා පස්සේ ගැටුමක් ඇති කරගන්න. එතකොට දැන් ඕකෙන් තමයි ව්‍යාප්තවාදය කියන එක එන්නේ. එතකොට අර තමන්ගේ තියෙන ඒ සංස්කෘතිය පුළුවන් තරම් ව්‍යාප්ත කරන්න. මේ ව්‍යාප්තවාදී තුල ඉන්නවනේ ලෝකේ බහුතරයක් ඉන්නේ ව්‍යාප්තවාදී තුල. එතකොට තමන්ගේ මේ අදහස් ටික ඇතුලේ ඒ කියන්නේ තමන්ගේ තියෙන මේ
හරි හෝ වැරදි කියලා ගන්න ටික ඇතුලේ ඒක ව්‍යාප්ත කරන්නේ. එතකොට ඕන් ඕන් කරන්න හදන්නේ ඇත්තටම දැන් අර අර අපි අර උපමා කතාව කියන්නේ අර මිනිස්සෙකුට ඕන වුණාලු කකුලේ කටුව ඇරෙනවා ගල් ඇරෙනවා මිනිස්සෙක් ඉතින් ඒකෙන් ගැලවෙන්න මිනිස්සයා කරන වැඩේ තමයි මුළු ලෝකෙම වැහෙන විදියට අර විල්ලුද පලසක් එළන්නේ. හරිද? එහෙම කරන්න පුළුවන්. ඒක ඉතින් ඒ හැමතැනම ඕක එලාගෙන යනකොට ඉතින් අනිත් ඉඩම් වල අයිතිකාරයෝ ඉන්නවා ඊට පස්සේ ඒගොල්ලෝ විරුද්ධ වෙනවා ඉතින් ඕක ප්‍රශ්න කරවරක් නැහැනේ. එහෙම නැත්නම් බොහොම සරලව ඉතින් තමන්ගේ කකුලට විතරක් අරක දාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඕක කියලා හරහ විදිහට සරප්පු දෙකක් හරි සපත්තු දෙකක් හරි දාගන්න. එතකොට ඒක දාගෙන ලෝකෙ වටේ ඇවිදින්නත් පුළුවන්. එතකොට ওই ওই දෙවනි ක්‍රමය තමයි එතකොට මේ තියෙන මේ සංස්කෘතික සාපේක්ෂත්වයේ තෝරාගන්නේ. එතකොට මේ සංස්කෘතික සාපේක්ෂත්වයට අනුකූලව තින් පව් හරි හරි වැරදි හරි හරි වෙනත් දේවල් හරි මේ වෙනස් කරගන්න එක දැනගෙන ඉන්නේ. ඉතින් එතකොට ඒකෙන් අදහස් වෙන්නේ අපි හැම වෙලාවෙම පොදු සමාජයේ ඕන විදිහට ඉන්නයි කියලා. හරි. ඒ කියන්නේ පොදු සමාජයේ ඕන විදිහට ඉන්නයි කියන එකත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. එහෙම ඉන්නයි කියන එකත් නෙමෙයි. ඒකත් අවස්ථානුකූලයි. දැන් ඒක ඇතුළේ අපි හදාගත්තොත් අපි ඒ ඉන්න උපසංස්කෘතිය ඇතුළතම අතුලේ ඒ විදිහටම ඉන්නවයි කියන එහෙම එකක් කොහෙද නැහැ. පැහැදිලිද මම මේ කියන්නේ? අපි ඒ විදිහටම ඉන්න ඕන කියලා කොහෙද? එතකොට ඒ ඔය කියන එක තමයිම එහෙනම් සමස්ත සංස්කෘතිය පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම තුලින් තමයි ඒකට අනුව අපි රියැක්ට් කරනවද නැත්ද නියුට්‍රල් වෙනවද කියන එක ඩිසයිඩ් කරන්නේ. ඔය ඉතින් සංස්කෘතික සාපේක්ෂත්වය කියන එක ඒක ඥානයක් ඒක කුසලතාවක්. ඒ සංස්කෘතික සාපේක්ෂත්වය කියන එක ගැන ඒක මේ ඒකට මුළු සංස්කෘත හැම එක ඒ හැම සංස්කෘතියක්ම අධ්‍යයනය කරන්න ඕනේ. හරි. මේ සංස්කෘතික සාපේක්ෂත්වයක් කියනවා කියන එක ඔබට බොහොම සරල විදිහට දැනගන්න පුළුවන්. ඒ කුසලතාවේ වර්ධනය කරගන්න පුළුවන්. ඒ කුසලතාවේ වර්ධනය කරන් පස්සේ ඔබ හරියටම එතකොට ඔබ දන්නවා එතකොට මේකේ උපසංස්කෘතිය වෙනස් වෙන්න පුළුවන් මේ වගේ නේ. එතකොට ඔබ එයානස්කින් ඉන්නේ. එතකොට මෙයා පින්පව් කියලා ගන්න එකට වඩා මෙයා පින්පව් කියලා ගන්න එක වෙනස්. මෙයා හරි කියලා හිතනවා මෙයා වැරදි. ඊට පස්සේ දැන් ඒක ඒව බාහිරට දානවා වගේම අභ්‍යන්තරය ඇතුළේ ඔබ ඒක ඔබේ ඇතුළෙත් ඔබ හරි වැරදි කියලා ගන්නවා. මේක නිකන් සමහරවිට ගිල්ටි ෆීලින් එකක් එනවා. සමහර ඒව කරන් පස්සේ හොඳයි කියලා හිතෙනවා. සමහර ඒවා දැන් ඔබ කාලෙකදී හරි කියලා ගත්ත ඒවා කාලෙකදී වැරදි කියලා ගන්නවා. කාලෙකදී වැරදි කියලා ගත්ත ඒවා කාලෙකදී හරි කියලා ගන්නවා. පැහැදිලිද? පැහැදිලි. මගේ සූත්‍රේ නවවතක නැහැ. නමුත් මම හිතනවා කිද්දිච්චික සූත්‍රයත් එක්ක එක ඒ එකට යන සූත්‍ර වලින් එකක තමයි එහෙම තියෙන්නේ. එක බමුණේ ගිහිල්ලා මේ වෙනත් පිළිවැදියෙක් එක්ක කතා කරන බුදුහාමතරන්ගේ දෘෂ්ටිය ගැන පස්සේ යා බුදුහාමුදුරන්ගේ දෘෂ්ටි ආට තේරිච්ච හැටියට කියලා බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියනා වෙච්ච සිද්ධිය. ඊට පස්සේ බුදුහාමුදුරෝ එතනදී කියන්නේ මම පරිවෘත්තාව කරන්න කියන්නේත් නැහැ නොකරන්න කියන්නේත් නැහැ. මම මේ පුත රකින්න කියන්නේත් නැහැ පුත නොරකින්න කියන්නේත් නැහැ. එහෙම එහෙම හැම එකේම ඒ ඩයලෙක්ට් එකක් දීලා ඊට පස්සේ උන්වහන්සේ එතනදී ඒ බමුණට කියන්නේ හැබැයි මම කියන්නේ තමන්ගේ කුසල වර්ධනය වෙනවා නම් ඒක කරන්න කුසල වර්ධනය නොවනවා නම් ඒක නොකරන්න කියලා. එතකොට මේ කුසල කියන එක පොඩක් කුසල කියන්නේ අර කී දේ හැකියාව. ඒ කියන්නේ ස්කිල් එක තමයි කුසල කියලා කියන්නේ. ඒ කියන්නේ වෙන මොකක් කුසිත නෙමෙයි මෙතනදී කුසල කියලා කියන්නේ. ඇත්තටම මේ සමස්තේ වෙනත් අපි මේ ලෝකය කියලා ගන්න එක එහෙම නැත්නම් මේ මනස කියලා ගන්න එක මේක තෝරගන්න තියෙන මේක පැහැදිලි කරගන්න තියෙන ස්කිල් එකට තමයි කුසලයි කියලා කියන්නේ. ඒක ස්කිල්ෆුල් වෙන එකට තමයි කුසලයි කියලා කියන්නේ. දැන් ඔබ මාත් එක්ක සාකච්ඡා කරන්න. හරි. ඒක සාකච්ඡා කරන පස්සේ සමහරක් දේවල් වලට තියෙබ්බ ව්‍යානස්සක වැඩි වුණාද නැද්ද? වැඩි වුණා හරි. ඔව්. එතකොට ඇත්තටම ඒකට තියෙන ක්‍රමයේ ළමයි ප්‍රධාන ක්‍රමයේ තමයි ඕක. ඒ කියන්නේ සාකච්ඡා. ඒ කියන්නේ සාකච්ඡා ඒ කියන්නේ Tamange අර මතේ ඇතුළේ ඉර වෙලා ඉන්නේ නැතුව ඒ මතේ බොහොම එළියට දාලා ඒක ඒකත් එක්ක සාකච්ඡා කරනවා. එතකොට සාකච්ඡා කරන් පස්සේ ඒක පේනවා. දැන් උදාහරණයක් විදිහට දැන් මෙහෙම හිතන්නකො.
දැන් මම මේ 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 උදාහරණ කියලා තියනවා කියන්නේ කෝවිලක් වටේ මිනිස්සෙක් බිම පෙරලි පෙරලි ගියොත් අපි ඒක ගන්නවා විද්‍යා දෘෂ්ටියක් විදියට. හැබැයි චෛත්‍යයක් වටේ මිනිස්සෙක් බිම පෙරලිලා එහෙම ගියොත් සමහරට ඒක ෆොටෝ ටික ෆොටෝ එකක් දාලා මේ පිරිසක් ඒකට සාදුකාරයක් දෙන්න පුළුවන් බලන්න ශ්‍රද්ධාව කියලා. දැන් එකක් නිත්‍යාව එකක් ශ්‍රද්ධාව. හරි. එතකොට දැන් ඕක තියෙන එක. එතකොට ඕක තියෙනක එක අපි ඊට පස්සේ අපි බලනවා. දැන් මේක දැන් මේක මොකක්ද ඇයි ඒ එකකට ශ්‍රද්ධාව කියලා ගන්න එකකට නිත්‍යාව කියලා ගන්න. හරි. ඒක අනුස්මෘත් මිනිස්සයාගේ පාර්ශවයෙන් ගත්තාම පස්සේ තමයි කෝවිල් පැත්තෙන් තියෙන Hindu මිනිස්සයාගේ සාපේක්ෂව ඒක ශ්‍රද්ධාව වෙනවා මේක නිත්‍යාව. එතකොට ඇත්තටම එතකොට අපි මෙතන ශ්‍රද්ධාව කියලා ගන්න එකේවත් එකක් සාපේක්ෂයි. ඒ වගේම මිත්‍යාව කියලා ගන්න එකත් සාපේක්ෂයි. දෙකම මිත්‍යා කියලා ගන්නවත් නෙමෙයි ඈ. නැත්නම් දෙකම ශ්‍රද්ධාව කියලා ගන්නවත් නෙමෙයි. එතකොට ආයි මෙතන මිත්‍යාව කියන එකත් සාපේක්ෂයි. ඒක දැන් ඒක මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් ඕක අපි මේ පිටිටකේ හරි ඒවා බේසීතුනේ. බේසීතු කියන්නේ අදාළ ගෙනාට දීපු උපදෙස්. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ ඔබ ගෙදර ඉන්නකොට ළමයින්ට කතා කරන විදිහටද ඔබේ බිරිඳට කතා කරන්නේ. එහෙම නැත්නම් ඔබ බිරිඳට කතා කරන විදිහට අම්මට කතා කරන්නේ. අම්මට කතා කරන විදිහට ඔබේ රැකියාව කරන හරි ඔබ කරන ව්‍යාපාරයේ ඔබත් එක්ක ඉන්න අයට කතා කරන්නේ. ඒ විදිහට පාරේදී හම්බෙන කෙනෙකුට කතා කරන්නේ. එක එක්කිනත් එක්ක කතා කරන විදිහ වෙනසක් තියෙනවද නැද්ද? සමහර දාරෙන් දැන් ඔබ මේ පොඩි දරුවෙකුට ඔබ විස්තර කරනක දැන් මේ වැඩිහිටියෙකුට විස්තර කරන එක පොඩි ළමයෙකුට විස්තර කරනකොට සමහරවල් ඔබ කියනවද නැද්ද ඔබ ගැන වැඩි හොයන්න එපා පුතා ඔ කවදාරි දැනගන්නී වගේ එකක් කියනවද නැද්ද? හරි. එතකොට දැන් ওই සත්ත්වවිෂය ලෝකවිෂය කියන එකත් හරියට ওই වගේ එකක් තමයි. දැන් ඕක දැන් අර වෙලා තියෙන්නේ මේකේ තියෙන එකේ ඒ කියන්නේ අපි කියන්නේ මේකේ තියෙන එක අපි කියන්නේ සන්දර්භේ එහෙම නැත්නම් මේකේ පිටිපස්සේ තියෙන මේ කන්ටෙක්ස්ට් එක හරියට දැනගන්න නැතුව ඒ කියන්නේ මේකේ තිබ්බ මේ අවස්ථා සම්බන්ධය හරියට දැනගන්න නැතුව මේක ඒකාන්ත කොට ඒකාන්ත සත්‍යයක් කියලා ගත්ත ගමන් ඒක වර්ධිනවා. හරිද? එතකොට ඒක එහෙම කියන්න ඕනේ අවස්ථාවක් තියෙනවා. ඒක එහෙම කියන්න ඕනේ නැති අවස්ථාවකුත් තියෙනවා. පැහැදිලි. දැන් තව එක පැත්තකට වගේ අපිට ඉඳ ප්‍රශ්නේ ඇහෙන්නේ ප්‍රශ්නේ පැහැදිලි නෑ මේ හරියට ඇහෙන්නේ නැහැ ප්‍රශ්නේ. ආචාර්යවන්ත. ඔව්. සාමිනවන්ත චේතනාවම කර්මය වෙනවා නම් එතකොට මේ අපිට උදැන් උපදින්ම මන්ද මානසික හරි එහෙම නැත්නම් අසුත් ප්‍රේම නැති කන නැති මිනිසෙක් ඉන්නවා නම් ඒ මිනිස්යාට කොහොමද ඒක ගල්පගන්නේ? එතකොට මේ මනුස්සයාගේ මොකද්ද ප්‍රශ්නේ?
ඔබට බල්ලෙක් දිහා බලලා මම මේක උපමාවෙන් කියන්න මෙන්න මේ ඔබට බල්ලෙක් දිහා බලලා එක්කෙනෙකුට කියන්න පුළුවන් මේ බල්ලා හරි නිදහසේ ඉන්න හරි සැහැල්ලුවෙන් ඉන්නේ ඌට ප්‍රශ්න නැහැනේ මේ ඌට මේ රස්සාවට යන්න ඕනේ නැහැ ඌට මේ කෑම ටිකක් කොහොම හරි හම්බ වෙන අපිට නෙමේ ඔක්කොම අවුල් තියෙන්නේ මේක පස්සෙ තියෙන්නේ ඉතින් ආ bari බල්ලා නිදහසේ කියලා එක්කෙනෙකුට එක පැත්තකින් බල්ලා කියන්න ඕනේ दुष्टिया